සිරුදනාටම අයිබෝවන් ගෝලීය වෙසනයක් වන ලෝක යටම දැඩි බලපෑම් එල්ල කළ වසංගත රෝගයක් තමයි මේ කොරෝනා කියලා කියන්නේ. ලෝකෙ පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙලා ජීවිත මිහිමත මිහිදන් වන අවස්ථාවක අපි මේ උත්සාහ කරන්නේ කොරෝනා පරාජය කරලා ජය ගන්නට. වෙනදා වගේ නැතුව ඔබ දන්න ඔබේම ආදරණීය යූටියුබර්ස්ලා කීප දෙනෙක් එකතු කරගෙන අපි ඔබව දැනුවත් කරන්නට හිතුවා. ඉතින් ඔබට ආදරයෙන් ආරාධනා කරනවා මේ වීඩියෝ එක අවසන් වෙනතුරුම නරඹන්න. ඔබේ ආදරණීයන් ආරක්ෂා කිරීම ඔබ සතු වගකීමක්. එක්ව නැගිටිමු කොරෝනා පරදමු. මරණයක වේදනාවක්. ඒත් මේ මරණයක පස්සින් වේදනාකාරී වැඩි. මොකද තමන්ගේ අම්මා තාත්තා මරණ වාසය ඉන්න දෙන්නේ නැහැ බලන්න. ඉතින් තමන්ගේ මිනි හැමවත් දෙන්නේ නැත්නම් මේ වෛරසේ භයානකම හැමෝටම තේරෙන්නේ. පළවෙනියට ආරක්ෂාවක් ඇතුව විනයක් ඇතුව කටයුතු කරමු. මොකද අපි විතරක් නෙමෙයි මේකේ ආරක්ෂාව වෙන්නේ. අපි වෙනුවෙන් තව බොහෝ පිරිසක් රටේ ලොකු කැපකිරීමක් කරමු. ඉතින් එයාගේ ජීවිතත් එයාලා අවදානම් දාලා ඉන්දියක් කරන්න අපි ආරක්ෂා කරගන්න. ඉතින් අපි යාට දෝවක් විදිහට අපි ආරක්ෂා වෙමු. ඇඳිරි නීතිය දැම්මට පස්සේ අපි ආරක්ෂා වෙනවා. ඒත් ඇඳිරි නීතිය ඉවරුණාට පස්සේ හඩවල ටිකින් බඩු ගද්දි තප්පරෙන් දෙකින් ඒ ආරක්ෂාව නැති වුණා. ඒ මුළු කැපකිරීමම නැත්තර නැති වෙනවා. ඉතින් මම යෝජනාවක් දාන්නේ හැම දෙනාටම ආරක්ෂාව පළවෙනි තියාගමු. විනය පළවෙනි තියාගමු. අපි දන්නේ නැහැ දැනටත් ඔබට මේ රෝගේ වැළඳී තිබේද යන්න. මොකද මේ රෝගේ ලක්ෂණ මතුවන්නේ දින 14කින් නිසා. ඔබ විදේශ රටක සිට පැමිණි කෙනෙක් නම් තවමත් නිරෝධායන ක්‍රියාවලියට සහභාගී වුණේ නැත්නම් සැඟවි සිටින්නේ දැන්ම නිරෝධායන ක්‍රියාවලියට සහභාගී වෙන්න. එසේ නොකළොත් වැඩි දවසක් යන නොදී මේ පුංචි රටක් තවත් ඉතාලියක් වේ. රටක් නිහඬ කරන ශාපයට ලක් වේ. ඉතින් අපි එක්ව නැගිටිමු. කොරෝනා පරදමු. රටම කැරලයි පෑනයි පැන්සලයි පුරු වෙලා තිබුණු අපේ අත්වල මේ දවස්වල තියෙන කැත්තයි උදැල්ලයි. කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දෙන්න නම් සමාජය හැමෝටම දෙන්න තියෙන ආදර්ශය තමයි ගෙදරටලා ඉඳගෙන අඩුම ගානේ තමුන්ගේ වත්තේ තියෙන ඉඩ කඩක පුංචි හරි වගාවගෙන ඉලෙන කෙනෙක්. ඒක තුලින් අපිට මේ වසංගතය පාලනය කරන්න පුළුවන් විතරක් නෙමෙයි අනාගතයේ තියෙන අර්බුදයට ආරෙගයට උත්තරයක් දෙන්නත් පුළුවන්. ඔබ දුම්පානය කරන අයෙක් නම් වහාම එය නවත්වන්න මන්ද ඔබ තුලින් බිහිවන්නේ තවත් රෝගීන්ය. කිවිසුමක් යන විට රෙදිකැවැල්ලක් භාවිතා කිරීමටත් වග බලා ගන්න. උණු කළ ජලයම පාවිච්චි කරන්න. තේ කොත්තමල්ලි ආදී දේශීය ඖෂධ වර්ග පානය කරන්න. ඔබ නිතරම ආරක්ෂාකාරීව සිටින්න එක්ව නැගිටිමු. කොරෝනා වසංගතය පරදවමු. අද අපි ආවේ ඔයාලට ආතල් එකක් දෙන්න හිම නම් නෙමෙයි. අද අපි ආවේ ලෝකෙටම වසංගතයක් වෙච්ච COVID-19 හෙවත් කොරෝනා වෛරස් තියෙන බරපතලකම ගැන ඔයාලට කියන්න. මේ වසංගතයේද ඔයාට සල්ලි තියෙනවද? ඔයාට සල්ලි නැද්ද? ඔයා කළුද? ඔයා සුදුද? ඔයා සිංහලද? එමනෙ. මේ කිසිම දෙයක් අදාළ වෙන්නේ නම් නැහැ. හොඳම දේ තමයි අපි එකතු වෙලා මේ රජයේ විසින් පනවලා දෙන සියලුම නීති සහ සෞඛ්‍ය වෘත්ති සියල්ලම අපරට පිළිපැදෙන්නේ. මේක සුනාමියක්වත් මේක යුද්ධයක්වත් නෙමෙයි. මේක වඩා භයානක කාරණයක්. මේක නවත්තන්න පුළුවන් අපිටම බැහැ. අපි මේක දේලා අපි මේකට ලෝකේ විශාල රටවල් පවා මේ ව්‍යසනයට ගොදුරුලා තියෙනවා. පුංචි රටක් ඇටට අපිත් මේ ව්‍යසනයට ගොදුරුවෙන් පවතිනවා. මේක ව්‍යාප්ත වෙන්න කලින් අපි නැතර කරගන්න ඕනි. ඉතින් මේ වෙලාවේ රජය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ඒ වගේම සමාජ සංවිධාන සේවා අපි ආරක්ෂා කරන්න දැනට සටනක යෙදිලා ඉන්නේ. එන්න අපි ඒගොල්ලන්ට උදව් වෙන්න ඕනි. නීතිමය අවවාද අකුරටම පිළිපදින්න ඕනි. අපි එකතු වෙන්න ඕනි. කොරෝනා පරද්දන්න. ඇඳුරු නීති කාලය ඔබ නිවසට මේ සිටින්න. තාවකාලිකව හෝ ඇඳුරු නීති ඉවත් කර පසු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට නගරයට යන විට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරන්න. මීටරයක් දුරින් ඉන්න. ඔබ ආරක්ෂා නොවුනොත් ඔබත් පවුලත් රටත් අනාරක්ෂිතයි. ලෝකේ පුරා පමණක් නෙවෙයි ශ්‍රී ලංකාවේ මේ වෛරසය ව්‍යාප්ත වී හමාරයි. අපේ රට අප බේරාගත යුතුයි. එම නිසා මේ වෙලාවේදී කරන්න තියෙන හොඳම දේ, හොඳම ක්‍රියාමාර්ගය තමයි ඔබ ඔබගේ නිවසට වී කාලය ගත කිරීමයි. මේ හරහා රෝගයේ ව්‍යාප්තිය පාලනය කරගන්න පුළුවන්. ඒත් එක්කම මෙම රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ඔබ නිතරම සබන් යොදා, අට් සෝදා,
පිරිසිදුව තබා ගැනීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම ඔබ පොදු ස්ථානයක සිට නිවසට පැමිණෙනවා නම් ඔබත් ඔබේ ඇඳුම් පැළඳුම් පිරිසිදු කර නිවස ඇතුළට පැමිණීම ඉතාමත්ම වැදගත් සහ ඒ හරහා රෝග ව්‍යාප්තිය පාලනය කරගන්න පුළුවන්. වළක්වා ගැනීමට හැක්කේ ඔබටත් මටත් අප සියලුම දෙනාට. ඒ වෙනුවෙන් කැපවෙමු, ඒ වෙනුවෙන් කටයුතු කරමු, කොරෝනා පරදා රට බේරාගනිමු. පුංචි රටක්ට අපි ලෝකයටම ජයගන්න බෑ කියපු දේවල් ජයගත් මහා ජාතියක්. අපි එකට එකතු වෙලා මේ කොරෝනා වෛරසය මුළුමනින්ම දුරන් කිරීමට එකතු වෙන්න ඕන කාලය. ඔබේ ආදරණීයන් රැක ගැනීමේ, ආරක්ෂා කිරීමේ වගකීම තියෙන ඔබන්ටයි. ඉතින් මම ආරාධනා කරනවා තවත් එක් ජීවිතයක් පිළිගන්න රෝගවාහකයෙකු නොවි අපි එකට එකතු වෙලා මේ කොරෝනා පරදවමු. එක්ව නැගීසි.